පුදුමාකාර ජීවිතයේ ඉහළ පහළයන් ගැන අවබෝධයෙන් ජීවිතයට සූදානම් වෙන්න ආරාධනා කරනවා අදත් එකතු වෙන්න business at 25 සමගින් ව්‍යාපාරිකින් අතර වැඩිම අවධානයක් යොමු වන කොළඹ කොටස් වෙළඳපළේ උච්චාවචනයන්ටයි මේ අවධානය කොළඹ කොටස් වෙළඳපළේ පසුගිය සතියේ පිරිවැටුම රුපියල් බිලියන 7.31ක් පසුගිය සතියේ සියලු කොටස් විල දර්ශකයේ සාමාන්‍ය වර්ධනය 3%ක අගේ පවතිනවා S&P ශ්‍රී ලංකා 20 දර්ශකයේ සාමාන්‍ය වර්ධනය පසුගිය සතියේදී 1.9ක් බවයි කොටස් වෙළඳපොළ සඳහන් කරන්නේ මාර්තු 18 වන දිනට වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයේ රුපියල් බිලියන 4553.5ක් ලෙස සටහන් වෙනවා S&P ලීසින් මැක්වුඩ්ස් ඒජන්සි කොත්මලි හෝල්ඩින්ග්ස් ලව් ගෑස් සහ ලව් පවර් පසුගිය සතියේ ඉහළම වර්ධනයක් පෙන්නුම් කළ කොටස් ලෙස දැක්විය හැකියි කොරෝනා වෛරස ව්‍යාප්තිය හින්දා කඩන් වැටුණු මෙරට සංචාරක කර්මාන්තය නැවත වරක් යථා තත්ත්වයට පත්වෙමිනුයි තියෙන්නේ මාර්තු මාසයේ මුල් දින 15ට පමණක් මෙරටට පැමිණ ඇති සංචාරකින් සංඛ්‍යාව 50 දහසකට අධිකයි මෙම වසරේ ආරම්භයේ සිට මේ දක්වා මෙරටට පැමිණ ඇති විදේශ සංචාරකයන් සංඛ්‍යාව 230,000ක් බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සංඛ්‍යා ලේඛන පෙන්වා දෙන්නේ. ජනවාරි මාසයේ සිට මාර්තු මාස 15 වන දින දක්වා කාල සීමාව තුලදී වැඩිම සංචාරකයන් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්. එම සංඛ්‍යාව 35,627ක්. එමෙන්ම රුසියාවෙන් 35,064ක්, ඇමරිකාවෙන් 23,702ක්, ජර්මනියෙන් 18,295ක් සහ යුක්‍රේනයේ 13,273ක් ලෙස සංචාරකයන් මෙරටට පැමිණ තිබෙනවා. ශ්‍රී ලාංකික ව්‍යාපාර ක්ෂේත්‍රයේ නැවුම් තොරතුරු කිහිපයකටයි දැන් අවධානය. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි කිහිපයකින් බිහි වූ ජයග්‍රහකින් කිහිප දෙනෙකුට අදාළ ත්‍යාග පිරිනැමීම පසුගියදා ගම්පහදී සිදු කෙරුණා. ශනිදා වාසනාව 3789 සුපර් බෝල් 1629 කෝටිපති කපුරුක 821 යන දිනුම් වාරයන්ට අදාළ දස ලක්ෂපතියන් තිදෙනෙකුටයි චෙක්පත් ප්‍රදානය සිදු කෙරුණි. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවි අංශයේ සහකාර සාමාන්‍ය අධිකාරී සුනිල් ජයරත්නතුරු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ දිවයින පුරා පැවැත්වීමට නියමිත ලොතරැයි අලෙවි ප්‍රවර්ධන වැඩසටහන පසුගියදා බොරැල්ල ප්‍රධාන බස් නැවතුම්පොළ අභියසදී ආරම්භ කෙරුණා. ඊට සමගාමීව සංවර්ධන ලොතරැයි ජයග්‍රහකයන් කිහිප දෙනෙකුට චෙක්පත් ප්‍රදානයද මෙහිදී සිදු කෙරුණේ සංවර්ධන ලොතරැයි සභාපති ප්‍රධාන විධායක නිලධාරී අජිත් ගුණරත්න නාරංගලගේ ප්‍රධානත්වයෙන්. සංවර්ධන ලොතරැයි ජයග්‍රහකයන් වෙත චෙක්පත් ප්‍රදානයක් පසුගියද පානදුරු නගරයේදී සිදු කෙරුණා. දස ලක්ෂපතියන් 6 දිනෙකුට අදාළ චෙක්පත් ප්‍රදානය කිරීම මෙහිදී සිදු වූ අතර සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. දිවයිනේ ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණ සමාගමක් වන මෙට්‍රෝපොලිටන් ටෙක්නොලොජිස් සමාගම සිය පාරිභෝගිකීන්ට නැවුම් අත්දැකීමක් ලබා දෙමින් mcenter.lk වෙබඩවිය නව මුහුණුවරකින් නැවත හඳුන්වා දුන්නා. බහන්ද පහසුවෙන් සොයා ගැනීම, මිලදී ගැනීම, ඇනවුම් ස්ථානගත කිරීම, ආරක්ෂිත ගෙවීම් ක්‍රම, බෙදාහැරීමේ ක්‍රියාවලිය පරීක්ෂා කිරීමට ඇති හැකියාව සහ අලවියෙන් පසු සේවා වැනි විවිධ පහසුකම් ඊට අන්තර්ගතයි. මාර්තු 31 දක්වා නව වෙබඩවිය හරහා බහන්ද මිලදී ගැනීමේදී 50%ක් දක්වා පුළුල් පරාසයක විශේෂ වට්ටම්ද හිමිවනවා. ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රචලිත කිරීම උදෙසා සුවිසල් දායකත්වයක් දක්වන සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝර්ට්ස් මෙරට සංචාරක කර්මාන්තේ නගා සිටුවීමට වන් අයිලන්ඩ් 1000 ට්‍රෙෂර්ස් නමින් නව වැඩසටහනක් හඳුන්වා දුන්නා. සාමාන්‍ය ගමන් හා විනෝද චාරිකාවන්ගේ නොබට යමින් ශ්‍රී ලංකාවේ සුවිශේෂ ස්ථාන පුද්ගලින් හා සිදුවීම් සංචාරකීන් අතර ප්‍රචලිත කිරීම මෙහි ආරමුණයි. මෙම අවස්ථාවට සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස් හෙටියාරච්චි සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝර්ට්ස් හි අධ්‍යක්ෂ ක්‍රිෂාන් බාලේන්ද්‍ර නැතුළු ඉහළ පෙළේ නිලධාරීන් රැසක් එක්ව සිටියා. ඌබ බෙදාහැරීමේ හවුල්කාර රියදුරන් 5000කට නොමිලේ අක්ෂි පරීක්ෂණ හා ඇස් කණ්ණාඩි ප්‍රදානය පසුගියදා ඌබ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී සිදු කෙරුණා. ප්‍රවාහන අමාත්‍යාංශයේ පිහිට වූ මාර්ග ආරක්ෂණ ස්වේච්ඡා කාර්යසාධක බලකාය සහ ඌබ හවුල්කාරීත්වයෙනුයි මෙම ප්‍රජා සත්කාරයේ ක්‍රියාත්මක වන්නේ. මේ සඳහා ඌබ ආයතනයේ රුපියල් මිලියන 2කට අධික මුදලක් වැය කර තිබෙනවා. ප්‍රවාහන රාජ්‍ය මාධ්‍ය දිනුම් අමුණුගම ඌබ ශ්‍රී ලංකා හා සාමාන්‍ය අධිකාරිණී භවනි දනී ජයවර්ධන Uber Rides ශ්‍රී ලංකා ප්‍රධානී තනුෂිකා ශිවනාද නැතුළු සම්භාවනීය පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. වෙනස් වෙන ලෝකයේ නැවුම් වූ ව්‍යාපාරික තොරතුරුත් සමගින් යලිත් හමුවෙමු ලබන සතියන්තයේදීත්.